සුපුරුදු පරිදි එනම් හැමෝටම සුබ දවසක් වේවා. අද දවසේ මේ පුංචි වීඩියෝ අරගෙන 3-4-5 ශ්‍රේණිවල දරු දැරියන්ටයි. මුලින්ම ඉල්ලා සිටිනවා එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔබගේ මනාපය කැමැත්ත එකතු කරමු, ලයික් එකකුත් එකතු කරන්න, ඒ වගේම අනිත් යාළුවන්ට දකින්නට මේක ෂෙයා කරන්න. අද දවසේ මම ඔබට ගෙන එන පුංචි වීඩියෝව තරු රටා පිළිබඳව. අපි දන්නවා අපේ 3-4-5 ශ්‍රේණිවල දරුවන්ට ආස හා පොළොව කියන පාඩමට අදාළව තරු රටා පිළිබඳ මූලික අධ්‍යයනයක් ලබා ගන්නට තිබෙනවා. එහෙනම් මං හඳුනා දෙන්න කැමති ඔබට පළමු තරු රටාව බලමු. එහෙනම් හඳුනා දෙන්නේ නම් මහවලසා. මහවලසා නේද? අපි මේක අඳුන ගන්න ඕන, ඒ වගේම මතක තියාගන්නත් ඕන. මතක තියාගන්න මම පුංචි ඉඟියක් සපයනවා ඔයගොල්ලන්ට. බලන්න මේ මහවලසා කියන තරු රටාව අපිට අඳුන ගන්න පුළුවන්. එයා වලිගය නවාගෙන ඉන්නේ. අපි හිතමු ඔයගොල්ලෝ දැකලා තියෙනවාද චූටි නේද බැල් ලියන් තමන්ගේ පැටවුන්ට කිරි දෙනකොට නැට්ට නවාගෙන ඉන්නේ. අන්න ඒ වගේ මෙයා බය නැතුව නැට්ට නවාගෙන ඉන්න ස්වරූපයක් අපිට දකින්න පුළුවන්. ඇඟ කොටස හතර සාකාරයෙන් දකින්නට පුළුවන්. හොඳයි, ඊළඟට අපි යන්නේ මිතුන තරු රටාව දිහාවට. මිතුන කියනකොට මතක තියාගන්න මිත්‍රයා යාළුවා කියන කතන්දරනේ. එතකොට යාළුවෝ දෙන්නේ කුකුළු බලන්න පිට්ටනිය නැත්තම් කොතන හරි පාරේ ඇවිදිනකොට අත් දෙක අල්ලගෙන ගමන් කරන්නේ. අන්න ඒ වගේ රටාවක් මේ තුල දකින්නට පුළුවන්. ඊළඟ තරු රටාව ඔරායන්. මේකට අපි කියන දඩයක්කාරයා කියලාත් කියනවා. මේක මතක තියාගන්න පුංචි උපක්‍රමයක් තමයි. එයාගේ ඉන්න පටියේ නැත්තම් බඳ පටියේ අපි හිතමු පතුරම් තුනක් තියන් ඉන්නවා කියලා නේද? ඒ වගේම එයා ඉදිරිතර විදිහට දඩයක් කරන්න බොහොම වේගෙන් ඇවිදගෙන යන ස්වරූපයකුත් පෙන්වන මේ තරු රටාවේ. ඊළඟට එඬේරා. එඬේරා කියන්නේ ගවයන් නැත්තම් සතුන් බලාගන්න කෙනා. එයා බලන්න ගුණේ ඉත කකුල් දෙක ඈතින් තියාගෙන සත්තු බලාගෙන ඉන්න විලාශයක්ම එයා පෙන්නනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපි තේ තරටාව අඳුර ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ අනුව බලනකොට අපිට ඊළඟ තරටා අඳුර ගන්නටත් මේ වගේ පුංචි පුංචි උපක්‍රම අපිට මතක තියාගන්නට පුළුවන්. ඒ වගේම ඊළඟට හඳුනා දෙන්නේ අපි උපෝෂ්චික, එහෙම නැත්නම් ගෝනුසා කියන තරටාව. ඒක නම් මතක තියාගන්න හරි ලේසි. මොකද ඒ රටාවමයි තියෙන්නේ ගෝනුසිගේ හැඩයම නේද? එහෙනම් ඒක අඳුනගන්න අපහසුකමක් නැහැ, ලේසි. ඊ ළඟට අපි හඳුනගන්න උත්සාහ කරන්නේ හදිනතරු. හදිනතරු කියනකොට බලන්න මල් පුකුරක් වගේ එක ළඟම තරු හතක් පායලා තියෙනවා. එතකොට එකකින් අපිට අඳුනගන්න පුළුවන් ඒ එක ළඟ තරු පොකුරක් විදිහට තියෙන රටාව හදිනතරු. ඊළඟට කුඩා වලසා. අන්න මහවලසා කියනකොට කීව කතන්දරේ අනික් පස තමයි කුඩා වලසා කියනකොට. ඔගොල්ලෝ දැකලා තියෙනවා නේද අර ආදරණීය බැල්ලියන්ගෙන් පැට කිරි බොන පුංචි බලු පැටවුන් කොහොමද නේද නැට්ට බය නැතු නැට්ට දික් කරගෙන කෙලින් කරගෙන ඒගොල්ලෝ ඉන්නේ. එතකොට නැට්ට දිග ස්වභාවයක් තියෙනවා, ඇඟ කොටස හතර ස්වභාවයක් තියෙනවා. ඒ අනුව කුඩා වලසා අඳුන ගන්න. ඊළඟට ධනු තරු රටාව. ධනු කියනකොට මතක තියන්න ධනුද්දර, එහෙම නැත්නම් ඊ තලයේ දුන්නක් වගේ හැඩයක් තියෙන තරු රටාවක් තමයි මෙතන අපිට තියෙන්නේ. දුන්න කෙලින් තියෙන ඒ වගේ දුනුද්දිය, එහෙම නැත්නම් රවුමට තියෙන හැඩ කොටස තියෙන ආකාරය මතක් කරගත්තොත් අපිට මේ තරු රටාව මතක තියාගන්න පුළුවන්. ඊළඟට උෂඹ. උෂඹ කියනකොට මතක තියාගන්න ගවයෙකුගේ හිසක්, අන් දෙක තියෙන ගවයෙකුගේ හිසක්. මෙන්න මේ විදිහට අපිට ඒ තරු රටාව අඳුර ගන්නට පුළුවන්. ඊළඟ තරු රටාව සිංහ තරු රටාව. බලන්න සිංහයා විලාශයක්මයි රූපයක්මයි එතන දකින්නට තිබෙන්නේ නේද? එතකොට ඒ අනුව අපිට සිංහ තරු රටාව අඳුන ගන්න පුළුවන්. ඊළඟ තරු රටාව මහබල්ලා තරු රටාව. මහබල්ලා කියලා මතක තියාගන්න සුනගයාගේ, එහෙම නැත්නම් බල්ලගේ බලු නැට්ට, එහෙම නැත්නම් වලිගය, ඒ වගේම එයාගේ බෙල්ල කොටස, එයාගේ කඳ කොටස විදිහට අපිට වෙනම දකින්නට පුළුවන් තරු රටාවක් එතන තිබෙනවා. ඒ අනුව මතක තියාගන්න විශේෂයෙන්ම දරුවන්ට බොහෝ දුරට පැටලෙන්නට පුළුවන් මහවලසා, කුඩා වලසා සහ මහබල්ලා කියන තරු රටාව. එතකොට ඒකේ වෙනස්කම් තුන අඳුන ගන්න මතක තියාගන්න මේ කිව්ව විදිහට. ඊළඟ තරු රටාව දකුණු කුරුසය. කුරුසයක් හැඩයට තියෙන තරු රටා විලාසයක් තමයි අපිට දකින්න තියෙන්නේ. නැත්නම් කතිරයක් හැඩයට මේ තරු රටාව
තිබෙනවා ආසේ. එහෙනම් ඔන්න තවත් තරුවට ඔබට අඳුන ගන්න පුළුවන් මීට අමතරව මේ පුංචි කොටසක් ඔබට ගෙනාවේ. එහෙනම් තවත් තොරතුරු ඔබගේ ගුරුතුමියකින් එහෙම නැත්නම් පුවත්පත් පත්‍ර වගේම සංග්‍රහ වගේ දේවල් කියවලා තවත් එකතු කරගන්න ඔබේ දැනුමට. එහෙමනම් අපි නැවත හමු වෙමු අලුත් පාඩමකින්. ඔබට සියලු දෙනාටම ජය වේවා.